අයිබෝන් කියලා පිළිගන්නවා සීක්‍රට් ජන විතින් එන අලුත් වීඩියෝ එකට. අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ රූබික් කියුබ් එකක් විසඳනකොට දැනගන්න ඕන ප්‍රධාන කරුණු පහක් ගැන. සමහර විට දැන්ටමත් ඔයාලගේද රූබික් කියුබ් එකක් තියෙනවා වෙන්න පුළුවන්, ඔයාලා රූබික් කියුබ් එක විසඳගන්න බැරුව. එහෙම නැත්නම් සමහර විට ඔයා රූබික් කියුබ් එකක් විසඳන්න කැමැත්තෙන් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. එහෙමනම් ඔයාලා කරන්න තියෙන්නේ කඩේකින් දැම්මම රූබික් කියුබ් එක මිලදී ගන්න. රූබික් කියුබ් එක මිලදී ගන්නකොට පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. මේ රූබික් කියුබ් එකේ තියෙන පීසස් මේ විදිහට මේ ලේසියෙන් එහාට මෙහාට කරන්න පුළුවන් වෙන්න ඕනේ. මොකද සමහර රූබික් කියුබ් වල පීසස් හරි අමාරු එහෙට මෙහෙට කරන්න. එතකොට රූබික් කියුබ් එක විසඳන්න හරි අමාරුයි. ඒ හින්දා රූබික් කියුබ් එක තෝරගන්නකොට ඔයාලා මේ වගේ ලේසියෙන් පීසස් එහා මෙහා කරන්න පුළුවන් රූබික් කඩයක් තෝරගන්න. රයිට්, අපි එහෙනම් බලමු රූබික් කියුබ් එක විසඳනකොට දැනගන්න ඕනේ ප්‍රධාන දේවල් පහ මොනවද කියලා. පළවෙනි එක තමයි මානසික ඒකාග්‍රතාවය. රූබික් කියුබ් එක විසඳනකොට රූබික් කියුබ් එක විසඳලා ඉවරනකම් මනස එක තැනක තියාගන්න එක මාරු විදිහට වැදගත්. මොකද මනස පොඩ්ඩක් හරි එහා මෙහා වුණොත් රූබික් කියුබ් එක විසඳන එක පොඩ්ඩක් අවුල් වෙනවා. ඒ හින්දා අනිවාර්යයෙන් රූබික් කියුබ් එක විසඳනකොට මානසික ඒකාග්‍රතාවයේ අංක එකට වැදගත් වෙනවා. දෙවෙනි කරුණ තමයි රූබික් කියුබ් එක තියෙන පැති 6ට අදාළ පාට 6 තීරණය කරන්න කොහොමද කියන එක. රූබික් කියුබ් එකකට පැති 6ක් තියෙනවා. ඒ වගේම ඒ රූබික් කියුබ් එකේ පැති 6ට වෙන වෙනම පාට 6ක් තියෙනවා. ඒ පාට 6 කලින්ම තීරණය වෙලා ඉවරයි. ඒ කියන්නේ මේ රූබික් කියුබ් එකේ තියෙන මැද පීසස් 6 කොයි වෙලාවකවත් වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ කවුරු කොයි විදිහට සපල් කරත් මේ රූබික් කියුබ් එකේ තියෙන මැද පීසස් 6 වෙනස් වෙන්නේ නැහැ කිසිම විදිහකට. උදාහරණයක් විදිහට දැන් මේ පැත්තේ තියෙන මැද පීස් එක තමයි සුදු පාට. ඒ කියන්නේ මේ පැත්තේ පාට තමයි සුදු පාට. මේ පැත්තේ තියෙන මැද පීස් එකේ පාට තමයි රතු පාට. ඒ කියන්නේ මේ පැත්ත හැදෙන්න ඕනේ රතු පාටින් තනි කරමු. මේ පැත්තේ මැද පීස් එක තමයි කහ පාට. ඒ කියන්නේ මේ පැත්ත හැදෙන්න ඕනේ කහ පාටින්. ඒ විදිහට හැම පැත්තකම තියෙන මැද පීස් එකෙන් තමයි මේ පැත්තේ තියෙන්න ඕන පාට තීරණය වෙන්නේ. තුන්වෙනි කරුණ තමයි අපි රූබික් කියුබ් එක විසඳන්න පටන් ගන්නකොට මෙන්න මේ මැද පීස් එක සුදු පාට තියෙන පැත්ත උඩට තියෙන විදිහට තියාගෙන මේ විදිහට තමයි රූබික් කියුබ් එක විසඳන්න පටන් ගන්න ඕනේ. කියන්නේ අපේ පැත්තට තියාගන්න ඕනේ මෙන්න මේ රතු පාටට මැද තියෙන පීස් එක තියෙන පැත්ත තමයි අපේ පැත්තට හදාගන්න ඕනේ. උඩට තියෙන ඕනේ සුදු පැත්ත, ඒ වගේම යටට තියෙන ඕනේ කහ පාට පැත්ත. මේ විදිහට තියාගෙන රූබික් කියුබ් එක විසඳනකොට ඉස්සරහ පියවරවල ටික් කරගෙන යන්න මාරු විදිහට ලේසි. හතරවෙනි කරුණ තමයි රූබික් කියුබ් එක මං කිව්ව විදිහට තියාගත්තට පස්සේ රූබික් කියුබ් එකේ වෙනම පැති 6ක් තියෙනවා. මේ පැති 6 හඳුන්වන වෙනම නම් 6ක් තියෙනවා. මේ උඩ පැත්ත තමයි අප් සයිඩ්, යට පැත්ත ඩවුන් සයිඩ්, මේ පැත්ත රයිට් සයිඩ්, මේ පැත්ත ලෙෆ්ට් සයිඩ්, මේ ඉස්සරහා පැත්ත ෆ්‍රන්ට් සයිඩ්, පිටිපස්ස පැත්ත බැක් සයිඩ්. රයිට්, අපි දැන් රූබික් කියුබ් එක පැති 6ට කියන වෙනම නම් 6 දැනගත්තා. ඊට පස්සේ අපි දැනගන්න ඕනේ අන්තිම, එහෙමත් නැත්නම් පස්වෙනි කරුණ තමයි රූබික් කියුබ් එකක් විසඳනකොට තියෙන ස්ටෙප් 7ක්. මේ ස්ටෙප් 7ට වෙන වෙනම සූත්‍ර තියෙනවා. මේ සූත්‍රවලදී පාවිච්චි වෙන්නේ දැන් අපි ඉගෙනගත්තු පැති 6ේ මුල් ලකුර. උදාහරණයක් විදිහට මේ පැත්ත රයිට් සයිඩ්නේ, රයිට් සයිඩ් වලට සූත්‍රවල පාවිච්චි වෙන්නේ R කියලා. මේ පැත්ත ලෙෆ්ට් සයිඩ්නේ, සූත්‍රවල පාවිච්චි වෙන්නේ L කියලා. මේ පැත්ත අප් සයිඩ්නේ, සූත්‍රවල පාවිච්චි වෙන්නේ U කියලා. මේ පැත්ත ඩවුන් ඉඳා D අකුර, මේ පැත්ත ෆ්‍රන්ට් ඉඳා F අකුර, මේ පැත්ත බැක් ඉඳා B අකුර. ඒ විදිහට තමයි සූත්‍ර සූත්‍රවල මේ පැති 6ට අදාළව නම් පාවිච්චි වෙන්නේ මේ විදිහට. ඊට පස්සේ දැන් සූත්‍රවල පාවිච්චි වෙන්නේ R කියලා නම් අපි මේ දකුණු පැත්ත දක්ෂිණාවර්තව මේ පැත්තට කරකවන්න ඕනේ. R I නම් දකුණු පැත්ත වාමාවර්තව කරකවන්න ඕනේ. සූත්‍රවල තියෙන්නේ R, එහෙමත් නැත්නම් R I. R කිව්වොත් දක්ෂිණාවර්තව කරකවන්න ඕනේ මේ පැත්ත මේ විදිහට. R I කියලා තිබ්බොත් වාමාවර්තව දකුණු පැත්ත මේ විදිහට කරකවන්න. අනිත් පැති හැටත් ඒ විදිහම තමයි. L කියලා තිබ්බොත් දක්ෂිණාවර්තව මේ විදිහට කරකවන්න. L I කියලා තිබ්බොත් මේ විදිහට කරකවන්න. U කියලා තිබ්බොත් අප් සයිඩ් එක දක්ෂිණාවර්තව මෙහෙම කරකවන්න. U I කියලා තිබ්බොත් මේ විදිහට කරකවන්න. ඊට පස්සේ ඩවුන් සයිඩ් එක D I කියලා තිබ්බොත් මේ විදිහට කරකවන්න. D කියලා තිබුණොත් මේ විදිහට කරකවන්න. F කියලා තිබ්බොත් ෆ්‍රන්ට් එක දක්ෂිණාවර්තව කරකවන්න. F I කියලා තිබ්බොත් මේ විදිහට කරකවන්න. බැක් සයිඩ් එකටත් ඒ විදිහම තමයි. B කියලා තිබ්බොත් මේ විදිහට කරකවන්න, BI කියලා තිබ්බොත් මේ විදිහට කරගන්න. දැන් ඔයාලා දන්නවා රූබික් කියුබ් එක විසඳනකොට දැනගන්න ඕන මූලිකම කරුණු පහ මොනවද කියලා. මම ඉස්සරහා වීඩියෝ ලින්ක් කියලා දෙන්නම් ස්ටෙප් 7කින් රූබික් කියුබ් එක විසඳන්නේ කොහොමද කියලා වෙන වෙනම. රයිට්, අදට එහෙනම් මේ වීඩියෝ එක නවත්තනවා.
තාමත් ඔයාලමගේ YouTube channel එකට subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් පල්ලෙහා තියෙන subscribe button එක click කරලා මගේ channel එක subscribe කරන්න. ඊට මෙහා පැත්තේ තියෙන bell icon එක click කරලා ඔයාලට පුළුවන් මම අලුතේ video එකක් දාපුවම notification එකක් ගෙන්න ගන්න.